තෙරුවන් සරණයි අජබෝවන් සාමාන්‍ය පෙළ පිළිතුරු 2022 මැයි මාසයේ 23 වෙනිදා ආරම්භ කරපු සාමාන්‍ය පෙළ 2021 වර්ෂයට අදාළව විභාගයේ පැවැත්වෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ විදිහට බුද්ධ ධර්මයේ විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය ලැබුණි. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ බහුවර්ණ ප්‍රශ්න 40 සඳහා පිළිතුරු අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව බොහෝ සාකච්ඡාවන් ඔබ වෙනුවෙන් සාකච්ඡා කරන ඉදිරිපත් කරන නාලිකාවක් දහම් අධ්‍යාපනික අධ්‍යාපනික සේවාවන් ලබා ගැනීම සඳහා අපගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා ඔබට සිහිපත් කරමින් සාකච්ඡාව ආරම්භ කරමු. සාමාන්‍ය පෙළ විභාගයේදී මෙන්න මේ විදිහේ ප්‍රශ්න පත්‍ර තමයි ඔබට ලැබෙන්නේ. ඒ අතර බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේදී පැය 3ක් කියලා සඳහන් වෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සමගින් එකවරම තමයි ප්‍රශ්න පත්‍ර දෙකම ඔබට ලැබෙන්නේ. අමතර කියවීම් කාලයක් මිනිත්තු 10ක් ලැබෙනවා. අමතර කියවීම් කාලය තුලදී ප්‍රශ්න පත්‍රයේ කියවලා ප්‍රශ්න තෝරා ගැනීමට සහ පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වයේ දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීම සඳහා යොදා ගන්නට කියලා උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයක තියෙන උපදෙස් මාලාව ඔබ මුලින්ම හොඳින් කියවන්නට ඕන. ඊළඟට උපදෙස් ලබා දෙනවා සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට කියලා. සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට කියලා උපදෙස් දෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 40 සඳහා පිළිතුරු සපයන්නට කියලා කියන්නේ. අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවලදී ඇති 1 2 3 4 යන පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න කියලා කියනවා. ඉස්සලාම අනිවාර්යයෙන්ම පිළිතුර තෝරා ගන්න සමහර විට තව ටිකක් හොඳින් කල්පනාවෙන් බලනකොට පිළිතුර නිවැරදි නැහැ කියලා හිතන වෙලාවනුත් තියෙන්නට පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාරණේට යන්නට කලින් ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුල x ලකුණ එහෙම නැත්නම් මේ විදිහේ ලකුණක් යොදන්නට කියලා කියනවා. ඒ විදිහට පිළිතුරු පත්‍රයේ අංක වලින් සඳහන් වෙන ඒ පිළිතුරු පත්‍රයේ ඒ අදාළ අංක ලකුණු කරන්නට කලින් ඉස්සෙල්ලාම පිළිතුර තෝරා ගන්න. පස්සේ ලකුණු කිරීම කරන්න පුළුවන්. එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස්ත සැලකිල්ලෙන් කියවා ඒ වාද පිළිපදින්නට කියලා උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ මේ වෙනකොටත් හොඳ අවබෝධයක් වැටහීමක් ඇති පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයන් කරලා මේ පිළිබඳව දැනුමක් ඒ වගේම අදහසක් ඇති. අපි බලමු 2022 මේ මාසයේ 23 වෙනිදා පැවැත්වුණු බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය පෙළ බහුවර්ණ ප්‍රශ්න සඳහා පිළිතුරු මොනවද කියලා. පළවෙනි අංකයේ සිදුහත් බෝසතාණන් වහන්සේ දේවාරාධනී ලැබීමෙන් පසු තම අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවණින් විමසා බැලීම හඳුන්වනුයේ. සිදුහත් බෝසතාණන් වහන්සේ දේවාරාධනී ලැබීමෙන් පස්සේ තමන් අවසන්ම උපත සඳහා සුදුසු පසුබිම නුවණින් විමසා බලනවා. පංචමහා විලෝකන එහෙම නැත්නම් පස්මහා බැලුම් කියලාත් සඳහන් වෙනවා. කාරණාවන් පහක් සම්පූර්ණත්වයට පත් වෙලා තියෙනවද කියලා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන කාරණාවන් පහ. එහෙමනම් මේ සඳහා පිළිතුර නිවැරදිව සඳහන් වෙනවා. මේ දරුවෙකුගේ ප්‍රශ්න පත්‍රයක්. ඉතින් පංචමහා විලෝකනයේ නමිනි කියලා සඳහන් වෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. සමතිස් පෙරුම් පිරීම නමිනි නැහැ. ආකාර 30ක් වෙච්ච පාරමිතා සම්පූර්ණ කිරීම නෙවෙයි. පංචමහා ස්වප්න සිහින දැකීම නමිනි. බුද්ධත්වයට පත් වෙන්නට පෙර දවසේ සිහින පහක් දැක්කා. ඉතින් ඒ නිසා පටලවලා දීලා තියෙන්නේ අපි නිවැරදි පිළිතුර තෝරාගත යුතුයි. චතුරංග සමන්නාගත වීර්ය වැඩිම නමිනි. චතුරංග සමන්නාගත වීර්ය කියලා කියන්නේ ශරීරයේ ලේ මස් ඇට නහර ආදී වියලී ගියත්
බුද්ධත්වයට පත් වී මිසක බුදු වී මිසක නොනැගිටිමි කියන චතුරංග සමන්නාගත වීරය. එහෙනම් පිළිතුර නිවැරදි පිළිතුර පංචපහා විලෝකණය කියන පිළිතුර. ඊළඟට අපි ඊළඟ පිළිතුර කරා ගමන් කරමු. ඊළඟ පිළිතුරට ඊළඟ ප්‍රශ්නයට අවධානය යොමු කරමු. තරුණ සිදුහත් කුමාරයාට ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධ වූයේ තරුණ සිදුහත් කුමාරයාට ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධ වුණේ පිළිතුරු කිහිපයක් තියෙනවා. නිබ්බුත පද ඇසීමෙනි, මාර දූවරුන්ගේ රංගනේ දැකීමෙනි, නලගනාවන්ගේ විප්‍රකාර දැකීමෙනි, සතර පෙරනිමිති දැකීමෙනි. සතර පෙරනිමිති දැක්කට පස්සේ තමයි ජීවිතයේ යථාර්ථය සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට වැටහුණේ. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට ජීවිතයේ සැබෑ අර්ථය එහෙම නැත්නම් යථාර්ථය ලැඩවීම, මහලුවීම, ඒ වගේම මරණයට පත්වීම, ඒ වගේම ඒ ලැඩවීම මරණයට පත්වීම ආදී දේවල් වලින් නිදහස් වීම සඳහා, විමුක්තිය ලබා ගැනීම සඳහා, නිවන් අවබෝධ කර ගැනීම සඳහාත් මාර්ගයක් තියෙනවා කියන එක තේරුම් ගත්තට පස්සේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තා. යසෝදරා දේවියට පුතකු ලද බව පණිවුඩ කරුවෙකු මගින් අසන්නට ලැබුණු විට සිදුහත් බෝසතුන්ගේ මුවින් රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං යනුවෙන් ප්‍රකාශ වූයේ යසෝදරා දේවියට පුතකු ලැබුණා කියලා ආරංචිය ලැබෙනවා සිද්ධාර්ථ කුමාරයාට. සිද්ධාර්ථ කුමාරයා උයන් කෙළිය සඳහා ගමන් කරලා ඉන්න වෙලාවේදී ඒ ආරංචිය ලැබුණු ගමන්ම මෙන්න මේ ප්‍රකාශය තමයි සිද්ධාර්ථ කුමාරයාගේ මුවින් පිට වුණේ. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියලා ඉතින් අහන්නේ යනුවෙන් ප්‍රකාශ වූ ජේ ගිහිගෙයින් නික්ම පැවිදිවීමට බාධාවක් වන පැවිණි. ඒ විදිහට ප්‍රකාශ වුණේ ඇයි කියන කාරණය තමයි අහන්නේ. එහෙනම් පිළිතුර මොකක්ද? තම දේවියට පුතකු උපන් බව ඇසීම සතුට ගෙන දෙන්නක් වූ බැවිනි. නැහැ. රාහුලෝ ජාතෝ බන්දරං ජාතං. රාහුල කියන කුමාරයාගේ උපත ගිහිගේ තවත් බැඳීමක් ඇති කරන කාරණාවක් වුණා කියන අදහස. එහෙනම් රාහුල කුමාරයාට අනාගතයේ බන්ධන ඇති වෙන බැවිනි. එහෙම අදහසක් කොතනවත් සඳහන් වෙන්නේ නැහැ. උපන් කුමාරයාට රාහුල යන නම තැබිය යුතු බැවිනි. රාහුල කියන නම තමයි තබන්නේ සුද්ධෝදන මහරජතුමා. හැබැයි සිද්ධාර්ථ කුමාරයා එහෙම ප්‍රකාශ කළේ නැහැ. ගිහිගේ නික්ම පැවිදිවීමට රාහුල කුමරුගේ උපත තමන්ගේ බිසවට එදාම දරුවෙක් ඉපදෙනවා. ඉපදිච්ච දවසේම කොහොමද ගිහිගේ අතහැරලා යන්නේ කියන කල්පනාව ඇති වෙච්ච නිසා තමයි ඒ විදිහේ ප්‍රකාශයක් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට ඇති වුණේ, ප්‍රකාශ වුණේ. ඊළඟට අනුන් මාගේ ධර්මයේ හෝ සංඝයාගේ අගුණ හෝ ගුණ කියතොත් ඉන් අසතුටට හෝ ප්‍රීතියට පත් නොවිය යුතුය. බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළේ එක්තරා පරිබ්‍රාජකයෙකුගේ හා ඔහුගේ අන්තේවාසිකයාගේ කතාබහක් නිසාය. ඒ දෙදෙනාගේ නම් ඇතුළත් වරණය කුමක්ද කියලා අහන්නේ. පිළිතුර මොකක්ද? සුප්පිය හා සෝනදණ්ඩ, බ්‍රහ්මදත්ත හා සුප්‍රබුද්ධ, සුප්පිය හා තෝදෙය්‍ය, සුප්පිය හා බ්‍රහ්මදත්ත කියන පිළිතුරු හතරෙන් තුන්වෙනි අංකය යටතේ තියෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරා ගන්නට සිදු වෙන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ නිස්සබ්දතාව අගය කරන බවත් තම අසපුවට උන්වහන්සේ වඩින නිසා නිස්සබ්දතාව ආරක්ෂා කරන ලෙසත් තම සිසුනට දන්වනු ලැබූයේ කවුද? සඳහන් වෙනවා උපකාජීවකයා විසිනි, සංජය පිරිවැජයා විසිනි, පොට්ටපාද පිරිවැජයා විසිනි, චංකී බ්‍රාහ්මණයා විසිනි කියලා. මොකක්ද පිළිතුර? බුදුරජාණන් වහන්සේ නිස්සබ්දතාව අගය කරන බවත් තම අසපුවට උන්වහන්සේ වඩින නිසා නිස්සබ්දතාව ආරක්ෂා කරන ලෙසත් තම සිසුනට දක්වන්නට යෙදුනේ පොට්ටපාද පිරිවැජියා.
පොට්ටපාද කියන පිරිවැජියා බුදුරජාණන් වහන්සේ සමග විවිධ සාකච්ඡාවන් පවත්වලා තිබෙන පරිබ්‍රාජකයෙක් පිරිවැජියෙක් තමයි පොට්ටපාද පරිබ්‍රාජකයා පිරිවැජියා ඊළඟට 6 වෙනි ප්‍රශ්නය සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්ති හා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථාන දැක්වෙන වර්ණය කුමක්ද සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්ති හා උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙච්ච ස්ථාන මොනවද කියලා අහන්නේ ඉතින් මේක ඉතාමත් ලේසි ප්‍රශ්නයක් නිග්‍රෝධ උයනහා කලන්දක නිවාප කියලා සඳහන් කරනවා ඒක නිවැරදි පිළිතුරක් නෙවෙයි ජීවකඹ උයනහා සප්තපර්ණී ගුහාව කියන එක ඒකත් පිළිතුරක් නෙවෙයි බෞද්ධ සාහිත්‍ය හා සම්බන්ධ ස්ථාන තමයි ඒ වුණත් සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සහ සම්බුද්ධ පරිනිර්වාණය හා සම්බන්ධ ස්ථාන දෙකක් නෙවෙයි ඊළඟට 4 වෙනි අංකය ලුම්බිනි සල්ුවේන හා ඉසිපතන මිගදාය ලුම්බිනි සල්ුවේන හරි හැබැයි ඉසිපතන මිගදාය බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලයේ ගත කරපු ස්ථානේ ඒ වගේම ප්‍රථම ධර්මදේශනය පස්වක තාපසවරුන් උදෙසා දේශනා කරපු ස්ථානේ නිවරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර ලුම්බිනි සල්ුවේන හා උපවර්තන කියන සල්ුවේන ලුම්බිනි සල්ුවේන සහ උපවර්තන කියන සල්ුවේන තමයි පිළිතුරු දෙකම නිවැරදිව සඳහන් වෙන පිළිතුර. 7 වෙනි අංකය බුදුරජාණන් වහන්සේ පාර්ලිය වනයේදී වැඩ පාර්ලිය වනයේහි වැඩවසමින් කඳුර වඳුරෙකුගේ හා ඇතෙකුගේ උවටැන් ලැබමින් ගත කළේ කිනම් වස් කාලයේද? 5 වෙනි වස් කාලය, 8 වෙනි වස් කාලය, 6 වෙනි වස් කාලය, 10 වෙනි වස් කාලය. 10 වෙනි වස් කාලය තමයි බුදුරජාණන් වහන්සේ පාර්ලෙය වනයේ වැඩ වාසය කරන්නට යෙදුනේ කොසබෑනුවර භික්ෂූන් වහන්සේලාගේ ධර්ම විනය අරගලය මූලික කරගෙන. උන්වහන්සේලා සමග නොවූ නිසා බුදුරජාණන් වහන්සේ 10 වෙනි වස් කාලයේ පාර්ලෙය වනයේ ගත කරන්නට යෙදුනේ. 8 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගේ වර්ණාවට භාජනීය වූ දේන ගෝතමක සත්තම්බක සාරන්දද ආදී රමණීය චෛත්‍ය ස්ථාන පිහිටියේ බුදුරජාණන් වහන්සේගේ එකීමට ලක්වෙච්ච චෛත්‍ය ස්ථාන මේ චෛත්‍ය ස්ථාන බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ ඉන්න අවස්ථාවක පිරිනුවන් පාන්නට ආසන්නම අවස්ථාවකදී තමයි මේ චෛත්‍ය ස්ථාන රමණීය ස්ථාන ලෙස සඳහන් කරලා තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා රජගහ නුවර හෝ කිඹුල්වත් නුවර හෝ උදේනි නුවර කියන ස්ථාන නෙවෙයි විශාලා මහනුවර දී තමයි බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර 9 වෙනි ප්‍රශ්නේ සුදත්ත හේවත් අනේ පිණු සිටුමාට බුදුරජාණන් වහන්සේ පළමු වරට මුණ ගැසුනේ උන්වහන්සේ ඉසිපතන මිගදාය වැඩ සිටියේදී අනෝමා නදී තීරේ අනුපිය අඹවණේ වැඩ සිටියේදී විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටියේදී රජගහ නුවර සීතවණේ වැඩ සිටියේදී බුදුරජාණන් වහන්සේට සුදත්ත සිටුවරයා එහෙම නැත්නම් අනේ පිණු සිටුවරයා හමු වුණේ රජගහ නුවර සීතවණේ වැඩ සිටින කාලයේදී රජගහ නුවර නවවැනි ප්‍රශ්නේ පිළිතුර තුන්වෙනි පිළිතුර රජගහ නුවර සීතවණේ කියන පිළිතුර ඊළඟට 10 වෙනි ප්‍රශ්නය පුද්ගලයාට වැළඳෙන විවිධාකාර රෝගාබාධ හා ඒ සඳහා හේතු වන කරුණු පිළිබඳ පෙන්වා දෙමින් දේශනා කළ සූත්‍ර ධර්මයේ වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ මේ පිළිබඳව සඳහන් වෙනවා වාත සමුට්ටාන ආබාධා සිංහ සමුට්ටාන ආබාධා ඕපක්කමිකා ආබාධා විසම පරිහාරජා ආබාධා ඔය විදිහට විවිධ ආබාධ පිළිබඳව සඳහන් වෙනවා පුද්ගලයාට වැළඳෙන විවිධාකාර රෝගාබාධ හා ඒ සඳහා හේතු වන කරුණු පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන සූත්‍ර දේශනාව තමයි ගිරිමානන්ද සූත්‍ර දේශනාව මහා සමය සූත්‍ර දේශනාව නෙවෙයි චුන්ද සූත්‍ර දේශනාවත් නෙවෙයි ඉසිගිලි සූත්‍ර දේශනාවත් නෙවෙයි
මීළඟට 11 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනීය පරිදි බඹරා මල නොතලා රොංගන්නාක් මෙන් භික්ෂූන් වහන්සේද සමාජයට බරක් නොවන ආකාරයෙන් සදහැවතුන්ගෙන් පින් ලබා ගත යුතුය ගරු සම්මාන ලබා ගත යුතුය මිල මුදල් ලබා ගත යුතුය සිව්පසය ලබා ගත යුතුය චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසේ භික්ෂූන් වහන්සේලාට අවශ්‍යයි ඒ අවශ්‍ය සිව්පසය ගිහි ජනතාවගෙන් ලබා ගනිද්දී බමරා මල් නොතලා පැහැයටත් මලටත් හානියක් නොකර රොංගන්නාසේ සිව්පසය ලබා ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා දස පාරමිතා තුන් ආකාරයකින් සම්පූර්ණ කිරීමෙන් පාරමිතා ධර්ම 30ක් බවට පත්වේ. එම තුන් ආකාරය මොනවද? දාන, සීල, භාවනා, ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඒ නිසා එක නිවැරදි නැහැ. සීල, සමාධි, ප්‍රඥා, ත්‍රිශික්ෂාව නිසා එකත් නිවැරදි නැහැ. සම්මා සම්බුද්ධ, පච්චේක සම්බුද්ධ, අරහන්ත බුද්ධ මේ තුන් තරාබෝධිය. ඒ නිසා ඒකත් නිවැරදි නැහැ. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා දස පාරමිතා තුන් ආකාරයකින් සම්පූර්ණ කිරීමෙන් පාරමිතා ධර්ම 30ක් බවට පත්වේ. මොනවද එහෙමනම්? පාරමී, උපපාරමී, පරමත්ත පාරමී, දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී, සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී විදිහට ආකාර තුනකට බෙදෙනවා. එතකොට 30ක් බවට පත්වෙනවා පාරමිතා ධර්ම. සම්මා සම්බුදුරෙක් විසින් අනිවාර්යයෙන්ම මේ පාරමිතා ධර්ම ආකාර තුනටම 30 ආකාරව සම්පූර්ණ කරගත යුතුයි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය. තණ්හා මාන මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණා ප්‍රඥාවෙන් යුතුව කය වචන දෙකෙහි සංවර බව ඇති කර ගනිමින් සම්පූර්ණ කරන පාරමිතාව හඳුන්වන්නේ. තණ්හා මාන දෘෂ්ටීන් වලින් තොරව තණ්හාවයි මානයයි දෘෂ්ටියයි කියන කරුණු වෙන්විය යුතු කරුණු විදිහටත් කරුණාව සහ උපාය කෞසල්‍ය එහෙම නැත්නම් ප්‍රඥාව කියන දෙක යුතුවිය යුතු කරුණු දෙකක් විදිහටත් පාරමිතා කියන පාඩමේ මුලින් විස්තර කරද්දී සඳහන් වෙලා තියෙනවා. කාය වාචාන සමෝධානං සීලං. කය සහ වචනය දෙක සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. කය වචන දෙකෙහි සංවර බව ඇති කර ගැනීමෙන් සම්පූර්ණ කරන පාරමිතාව සීල පාරමිතාව. කන්ති පාරමිතාව කියන්නේ ඉවසීම සම්බන්ධයෙන් සඳහන් වෙන පාරමිතාව. සත්‍ය පාරමිතාව කියලා කියන්නේ සත්‍ය හා සම්බන්ධ පාරමිතාව. නෙක්ඛම්ම කියලා කියන්නේ ගිහි සම්පත් හැර යෑම, ගිහි සම්පත්වල ඇලීමෙන් තොරව තොරවීම සම්බන්ධයෙන් ඇති කරගන්න හැකියාව තමයි නෙක්ඛම්ම පාරමිතාවෙන් කියවෙන්නේ. එහෙනම් 13 වෙනි ප්‍රශ්නයේ පිළිතුර සීල පාරමිතාව. සිදුහත් බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය ප්‍රකටවන ජාතක කතාව කුමක්ද? සිදුහත් බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය ප්‍රකටවන ජාතක කතාව කුමක්ද? මොකක්ද? මගමානවක ජාතකය, උම්මග ජාතකය, වට්ටක ජාතකය, ලෝමහංස ජාතකය. ලෝමහංස ජාතකයේ 14 වෙනි ප්‍රශ්නේ පිළිතුර ලෝමහංස ජාතකය. ඉතාමත් වර්ණවත් වූ පියාපත් තියෙන අතරේදීත් පියාපත් ගලවලා ගත්තට පස්සෙත් කම්පාවටපත් නොවි සිටීම. එහෙනම් උපේක්ෂා පාරමිතාව කියලා කියන්නේ අටලෝ දහමට කම්පා නොවීම සම්බන්ධව. මැදිහත් සිතක් දැරීම සම්බන්ධව පුහුණු වීම පුරුදු වීම සම්බන්ධ පාරමිතාව. ලෝමහංස ජාතකයෙන් තමයි ඒ සම්බන්ධයෙන් කියවෙන්නේ. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. ධර්මරත්නයේ ගුණ අතර තමා විසින්ම පිළිපැද මෙලවදීම ප්‍රතිඵල දැකගත හැකිවීමේ ගුණය හැඳින්වෙන්නේ මොන ගුණය විදිහටද? මේකේ පිළිතුර නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර සන්දිට්ඨික නමිනි. ධර්මරත්නයේ ගුණ අතර තමා විසින් පිළිපැද මෙලවදී ප්‍රතිඵල දැකිය හැකි වීමේ ගුණය. සන්දිට්ඨික, සන්දිට්ඨික මෙලවදීම මේ මොහොතේදීම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියන එක ධර්මයේ එක ලක්ෂණයක්, එක ගුණයක්. ඒක තමයි සන්දිට්ඨික කියලා කියන්නේ. අකාලික කියන්නේ
කාලයකටයි තින්නේ නැහැ කියන එක ඒහිපසික කියලා කියන්නේ ධර්මයට බැස ගැනීම තුළින් ධර්මය අනුගමනය කිරීම තුළින් අවබෝධ කරගත හැකි කියන එක ධර්මයට ජොමු වෙලා ඒ ධර්මයේ තියෙන විශේෂත්වය පිළිබඳව දැකගත හැකි කියන එක අවබෝධ කරගත හැකි කියන එක ඒ වගේම ඕපනායක කියලා කියන්නේ තම තමා විසින් බැසගත යුතුයි කියන එක තම තමා විසින් බැසගත යුතුයි තම තමා විසින් අවබෝධ කරගත යුතුයි කියන එක තමයි ඕපනායක කියන ගුණයෙන් කියවෙන්නේ එහෙනම් නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර සම්දිට්ඨික කියන පිළිතුර ඊළඟට 16 වෙනි ප්‍රශ්නයේ පටිච්චසමුප්පාද න්‍යායට අනුව හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්යති හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්යති හේතු සහ ප්‍රත්‍යංගෙන් හටගත් දේවල් හේතු නිරුද්ධ වීමත් එක්ක නැතිව යනවා කියන අදහස යන්නේ නදහස් කරන්නේ ඕනෑම දෙයක් ඇතිවීමට කිසියම් හේතුවක් බලපාන බවයි ඒක සම්පූර්ණ පිළිතුරක් නෙවෙයි හේතු සොයා බලා ඒවට ප්‍රතිකර්ම කළ යුතු බවයි ඒකත් නිවැරදි නැහැ හේතු නැතිවන විට ඒ හේතු නිසා හටගත් ඵලද නැතිව යන බවයි ඒක තමයි නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුරත් නිවැරදි නැහැ හේතුවක් කරනකොට උපන් සියල්ල විනාශ වන බවයි ඒකත් නෙමෙයි පිළිතුර තුන්වෙනි පිළිතුර ඊළඟට 17 වෙනි ප්‍රශ්නය මහණෙනි දුප්පතුන්ට ධනේ නූපදනා කල දිනදුකම වැඩි වේ ජනාදී වශයෙන් හේතුඵල ධම අනුව සමාජ ගැටලු ඇතිවන ආකාරය පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍ර ධර්මයේ කුමක්ද? පටිච්ච සමුපාදයේ සම්බන්ධයෙන් ඉගැන්වෙන පාඩම තුළ තමයි මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ පිළිතුර චක්කවර්ති සීහනාන්ද සූත්‍ර දේශනාව. රජවරු අධාර්මික වෙන විට සමාජයේම අයහපත් අංශයන් වලට යොමු වෙලා මුළු සමාජයේම එක එක සමාජ සදාචාරයට නොගැලපෙන තත්ත්වයට පත් වෙන ආකාරයේ චක්කවර්ති සීහනාන්ද සූත්‍රයේ දැක්වෙන කසි භාරද්වාජ සූත්‍රයේ එහෙම සඳහන් වෙන්නේ නැහැ. සාමාන්‍ය ඵල සූත්‍රයේත් එහෙම සඳහන් වෙන්නේ නැහැ. සමාජ පරිණාමය පිළිබඳව සඳහන් වුණත් බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි ග්‍රහණයන්ගෙන් යුක්ත වූ ඒ තොරතුරු තමයි සඳහන් වෙන්නේ. චක්කවර්ති සීහනාන්ද සූත්‍රයේ තමයි 17 වෙනි ප්‍රශ්නයේ පිළිතුර. 18. බෞද්ධ ඉගැන්වීම අනුව සත්වයා හා ලෝකය යනු ස්කන්ධ ධර්ම පහක එකතුවකි. එම ස්කන්ධ ධර්ම පහ අපින් අහන්නේ පංචස්කන්ධය. අපිට මතක තියෙන්නට ඕන කාරණාවක් රූප වේදනා සංඥා චේතනා විඥාන නම් වේ වැරදි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නම් වේ වැරදි. රූප වේදනා තණ්හා උපාදාන භව නම් වේ වැරදි. රූප වේදනා සංඥා සංඛාර විඥාන තමයි පංචස්කන්ධය. එහෙම නැත්නම් ස්කන්ධ ධර්ම පහ බවට පත් වෙන්නේ. 19. පහත සඳහන් සූත්‍ර අතුරෙන් කුසල කුසල කර්ම හා කර්ම විපාක පිළිබඳ මනාව විස්තර කර දෙන සූත්‍ර ධර්මය වන්නේ පහත සඳහන් සූත්‍ර අතරින් කර්ම හා කර්ම විපාක පිළිබඳ මනාව විස්තර කර දෙන පාඩම ඇතුළත් වෙන්නේ චුල්ල කම්ම විභංග සූත්‍රයේ තෝදෙය පුත්‍ර සුභමානවකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කර්මය හා සම්බන්ධ පාඩම චුල්ලකම්ම විභංග සූත්‍රය තමයි මෙතන නිවැරදි පිළිතුර. අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව නෙමේ ත්‍රිලක්ෂණ ධර්මීය පිළිබඳ වේහි සඳහන් වෙන්නේ. පරාභව සූත්‍රයේ පිළිබඳව අපි දන්නවා පිරිහීමේ කාරණාවන් ඇතුළත් වෙන්නේ. මහා මංගල සූත්‍ර දේශනාවේ මංගල කාරණාවන් 38ක් ඇතුළත් වෙන්නේ. එහෙමනම් පහත සඳහන් සූත්‍ර අතුරින් කර්මීය සහ කර්ම විපාක පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන පාඩම සූත්‍ර දේශනාව චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාව. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ තෝදෙය පුත්‍ර සුභමානවකයාට දේශනා කළ පරිදි යමෙකු දුර්වර්ණව උපත ලැබීම සඳහා ඉවහල් වන ක්‍රියාව වන්නේ ද්වේෂයෙන් යුක්තව කටයුතු කිරීම, මෛත්‍රී කිරීම, ද්වේෂ නොකිරීම ඉතාමත් රූමත් කෙනෙක් බවට පත්වෙන්නට හේතුවක් වෙනවා. ප්‍රාණඝාතයේ නිරත වීම අල්පායුෂ්ක වෙන්නට හේතු වෙනවා. තමා සතු කිසිවක් අන් අයට නොදීම දුප්පත් වෙන්නට හේතු වෙනවා. අන් සැපතට ඊර්ෂ්‍යා කිරීම අල්පේසාක්‍යව ඉපදෙන්නට හේතුවක් වෙනවා කියලා පාඩමේ සඳහන් වෙනවා. ද්වේෂ කිරීම තමයි දෙවැනි පිළිතුර, තමයි නිවැරදි පිළිතුර. 21 වෙනි ප්‍රශ්නේ
සිතින් දැඩිව අල්ලා ගැනීම හේතු කොටගෙන නැවත නැවත භවයට එකතු වේ යන්න සඳහන් අනුලෝම පටිච්ච සම්පාද පාඨයේ කුමක්ද? උපාදාන පත්‍යා භව. දැඩිව අල්ලා ගැනීම තමයි උපාදාන කියලා කියන්නේ මනසින් දැඩිව අල්වා ගැනීම. එහෙනම් මනසින් ක්ලේශ ධර්මයන්ගෙන් විවිධ අරමුණු දැඩිව අල්වා ගැනීම නිසා නැවත භවය ඇති වෙනවා. සංකාර පත්‍යා විඥානං කියන එක නෙවෙයි. පස්ස පත්‍යා ස්පර්ශයේ හේතුවෙන් වේදනාව ඇති වෙනවා කියන එක නෙවෙයි. භවය හේතුවෙන් ඉපදීම ඇති වෙනවා කියන එක නෙවෙයි. උපාදානය දැඩිව අල්ලා ගැනීම සිතින් දැඩිව අල්ලා ගැනීම නිසා නැවත භවය හට ගන්නවා කියන එක තමයි පිළිතුර තුන්වෙනි පිළිතුර. 22 පංච නීවරණ ධර්ම අතරට අයත් සිතෙහි නොසන්සුන්කම හා කළ නොකළ දේ පිළිබඳ සිතෙහි ඇතිවන පසුතැවිල්ල හඳුන්වනු ලබන්නේ උද්දච්ච කුක්කුච්ච කියන පංච නීවරණ ධර්මී විදිහට. ව්‍යාපාද කියන එක නෙවෙයි තීනමිද්ද කියලා කියන්නේ සිතේ සහ සිතුවිලි වල අලස බව. විචිකිච්ඡාව කියලා කියන්නේ සැක සහිත බව. ව්‍යාපාදයි කියලා කියන්නේ ද්වේෂ සහගත බව. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ සිතෙහි නොසන්සුන්කම කළ නොකළ දේ පිළිබඳව පසුතැවීමට ලක්වීම පසුතැවිලි වීම උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. 23 යහපතට යෙදූ විට මෞපියන් කරන යහපතට වඩා යහපතක් සිදු කරන්නා උත් අයහපතට යෙදූ විට සතුරුකු කරන අයහපතට වඩා අයහපතක් සිදු කරන්නා උත් එකම සාධකයේ ලෙස බුදුදහමේ පෙන්වා දෙනු ලබන්නේ වේදනාවයි වචනයයි කයයි සිතයි. මොකක්ද නිවැරදි පිළිතුර විය යුත්තේ? නිවැරදි පිළිතුර විදිහට 23 වෙනි ප්‍රශ්නේ අපිට තෝරා ගන්නට සිදු වෙන්නේ පළවෙනි පිළිතුර සිත තමයි නිවැරදිව අපි යොදාගත යුතු වෙන්නේ යෙදිය යුතු වෙන්නේ. යහපතට යෙදුවට පස්සේ අම්මා තාත්තා දෙන්නා කරන යහපතටත් වඩා යහපතක් අපිට සිදු කරගන්න පුළුවන්. අයහපතට යෙදුවොත් හතුරෙක් කරනවටත් වඩා විපතක් අපටම අපේ හිත අයහපතට යොදාගෙන යෙදීම තුලින් අයහපත සිදු කරගන්නට සිද්ධ වෙන්නට පුළුවන්. හොඳයි 24 වෙනි ප්‍රශ්නේ. බුදුදහමේ විස්තර වන පංච බලි සංකල්පයේ හේන පුබ්බපේත බලි යන්නේ අර්ථය වන්නේ පුබ්බපේත බලි කියලා කියන්නේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. අතිති බලි ওই විදිහට දේවතා බලි සඳහන් වෙනවා. ඒ අතරින් පුබ්බපේත බලි කියන බලි ධර්ම පහෙන් තුන්වෙනි පිළිතුරේ සඳහන් වෙන මියගිය ඥාතීන්ට පින් දීම කියන ධර්මීය තමයි පුබ්බපේත බලි කියලා කියන්නේ 24 වෙනි ප්‍රශ්නේ පිළිතුර තුන්වෙනි පිළිතුර. ඊළඟට 25 වෙනි ප්‍රශ්නේ කරුණු නොදැන පදනමකින් තොරව ඇති කරගත් ශ්‍රද්ධාව ධර්මෙහි හඳුන්වනු ලබන්නේ අමූලිකා ශ්‍රද්ධා යනුවෙන්. අමූලිකා ශ්‍රද්ධා ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ කරුණු දැන පැහැදීම. අවිත්ත ප්‍රසාද සද්ධා කියලා කියන්නේ නොසෙල් වෙන ප්‍රසාදයකින් යුක්ත වූ ශ්‍රද්ධාව. අචල ශ්‍රද්ධාව කියන්නේ ඒකම තමයි. අමෝලිකා ශ්‍රද්ධා කියලා කියන්නේ කරුණු නොදැන පදනමකින් තොරව වැටහීමකින් තොරව ඇති කරගන්න පැහැදීම. 26 පුද්ගලයෙකුගේ ප්‍රතිසන්දි ලබා දීමට ඉවහල් වන කර්මය හඳුන්වනු ලබන්නේ ජනක කර්ම කියලා. ජනක කර්ම ජනක කියලා කියන්නේ උපත සිදුවීම කියන එක. ජනක කර්ම කියලා කියන්නේ උපතක් උපතේදී එහෙම නැත්නම් ප්‍රතිසන්දියේදී බලපෑම් ඇති කරන කර්මය ජනක කර්මය. උපත්තම්බක කර්මය කියලා කියන්නේ ඉපදිච්ච කෙනාට ඒ තත්වය වර්ධනය කර ගැනීම සඳහා හේතු වෙන කර්මය. උපඝාතක කියලා කියන්නේ ඒ තත්වය සම්පූර්ණම විනාශ කරලා දාන කර්මය. උපපීඩක කියලා කියන්නේ සිටින තත්වයෙන් ඒ පුද්ගලයාට බාධා පමුණුවමින් ඇති කරන්නා වූ තත්වයන් උපපීඩක කර්මය යටතේ සිද්ධ වෙන්නේ. එහෙනම් 26 වෙනි ප්‍රශ්නයේ පිළිතුර අංක 1 ජනක කර්මය. 27 බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළ ප්‍රථම උදාන වාක්‍යයෙන් දුක් සහිත පංචස්කන්ධයේ නැමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගය ලෙස හඳුන්වා ඇත්තේ තණ්හානං කය මජ්ජකා කියලා සඳහන් වෙනවා. අනේක ජාති සංසාරං සන්දහා විස්සං අනෙම්පිසං. ඒ ගාථා ධර්මයේ තුල සඳහන් වෙනවා තණ්හානං කය මජ්ජකා කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම උදාන වාක්‍යයෙන් දුක් සහිත පංචස්කන්ධය නැමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගය විදිහට සඳහන් කරලා තියෙන්නේ තෘෂ්ණාව. විඥානය කියන එක නෙවෙයි, අවිද්‍යාව කියන එකත්
වේදනාව කියන එකක් නෙමෙයි තෘෂ්ණාව කියන තණ්හානම් කය මැජික තණ්හාව නැමැති වඩුවා විනාශයට පත් කළා කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් 27 වෙනි ප්‍රශ්නේ පිළිතුර 3 වෙනි පිළිතුර. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රති ත්‍රිශික්ෂාවට බෙදා දැක්වීමේදී සීලය යටතට අයත් මාර්ග අංග ඇතුළත් වර්ණය තෝරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාවට බෙදා දක්වනකොට සීලයට අයිති අංග තුනක් තියෙන්නට ඕන. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා නිවැරදි නැහැ. සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියලා කියන්නේ ප්‍රඥාවට අයිති අංග දෙක. ප්‍රඥාවට අයිති වෙන්නේ අංග දෙකයි. මේ දෙක තමයි මුලින්ම සඳහන් වෙන්නේ. එහෙනම් ඒක වැරදි පිළිතුරක්. සම්මා වාචා කියන එක හරි සීලයට අයිති වෙන්නේ. ඊළඟට බලමු සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම. සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම. ඒකෙදී සම්මා වායාම කියන එක අයිති වෙන්නේ සමාධියට. ඒ නිසා ඒකත් නිවැරදි නැහැ. ඒකත් නිවැරදි නැහැ. එහෙනම් තුන්වෙනි පිළිතුර බලමු. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඒ තුනම සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධියට අයිති අංග තුන. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නට ඕන හතරවෙනි පිළිතුර සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන තමයි සීලයට අයිති කොටස්. ත්‍රිශික්ෂාවට අනුව ගත්තට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වෙන අංග. බුදුරජාණන් වහන්සේ අනේපිරි සිටුතුමාට දේශනා කළ පත්තකම්ම සූත්‍රයේ ධනේහෙවත් භෝග සම්පත් මනාව පරිහරණය කිරීමට උපදෙස් ලබා දී ඇත. එහි දැක්වන කරුණ අතරට අයත් නොවන කරුණ කුමක්ද? බුදුරජාණන් වහන්සේ අනේපිරි සිටුතුමාට දේශනා කළ පත්තකම්ම සූත්‍රයේ ධනේහෙවත් භෝග සම්පත් මනාව පරිභෝජනය කළ හැකි ආකාරයන් සඳහා උපදෙස් ලබා දෙනවා. එහි ඇතුළත් නොවන පත්තකම සූත්‍රය ඇතුළත් නොවන කරුණක් තමයි අහන්නේ. ආත්මార్థය සඳහාම ධනී පී යුතුය කියන එක, ඊළඟට ධර්මිකව උපයාගත් ධනෙ මනාව ආරක්ෂා කරගත යුතුය කියන එක, පංච බලිනම් යුතුයකම් පහක් ඉටු කළ යුතුය කියන එක, මහාන බමුණන්ට සංග්‍රහ කිරීම සඳහා වැය කළ යුතුය කියන එක, ආත්මార్థය සඳහාම ධනී ඉපයී යුතුය කියන එක පත්තකම සූත්‍රයේ සඳහන් වෙන කාරණාවක් නෙවෙයි. ආත්මార్థය තමාගේ යහපත සඳහා පමණක් නෙවෙයි යුතුයකම් ඉටු කිරීම සඳහා ආදියටත් ධනය අපිට පරිහරණය කිරීමේදී යොදා ගන්නට වෙනවා. එහෙනම් පත්තකම සූත්‍රයේ සඳහන් නොවන කාරණේ ආත්මార్థය සඳහාම ධනෙහි පේ යුතුය කියන කාරණේ. ඊළඟට 30 වෙනි අංකය අසවලාමට බැන්නේ මට පහර දුන්නේ මා පැරද ඌයේ යනාදී වශයෙන් වෛර බඳින්නාගේ වෛරේ නොසන්සිඳෙන බව අවධාරණය කරමින් දේශනා කළ ධම්මපද කතාවේ මුල් පද දෙපදය වන්නේ අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ කියන පාඨය. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ කියන පාඨය පාඨ දෙක තමයි නිවැරදි පිළිතුර. ඊළඟට 31 වෙනි ප්‍රශ්නය පාලකයෙකු විසින් අදහස් හා මතවාද දරන පිරිස සමග මධ්‍යස්ථව හා ගැටුමකින් තොරව කටයුතු කිරීම දස රාජධර්මවල හැඳින්වෙනුයේ අවිරෝධතා කියලා. අවිරෝධතා විරෝධතාවයක් කිසිම අංශයකට නොදැක්වීම, මෘදු ගතිය, ඉවසීම, අක්‍රෝධය, ක්‍රෝධ නොකිරීම කියන කාරණාවන් තේරෙනවා. මේ අහන ප්‍රශ්නෙට අනුව අවිරෝධතාව විරෝධතා නොදැක්වීම කියන එක තමයි නිවැරදි පිළිතුර. ඊළඟට 32 වෙනි ප්‍රශ්නේ රාජ්‍ය පාලකයෙකු සම්බන්ධව සැලකීමේදී යුක්ති අයුක්තිය හොඳ නරක තෝරා බේරා ගැනීමට නොහැකිව මුලාවී අගතිගාමී වීම හඳුන්වනු ලබන්නේ මෝහාගති කියලා. මෝහයෙන් අගතියට පත්වීම දෝසාදි අගති නෙවෙයි, ද්වේෂයෙන් අගතියට යෑම කියන එක නෙමෙයි, ඡන්දයෙන් අගතියට යෑම කියන එක, බයෙන් බය නිසා අගතියට යෑම කියන එකත් නෙමෙයි. නිවැරදි පිළිතුර මෝහය ලෙසයි. මෝහයෙන් අගතියට පත්වීම කියන එක නිවැරදි වැටහීමකින් තොරව පාලන කටයුතු ගෙන යෑම. අලු විහාර සංගීතයෙහිවත් සිවවන තේරවාදී සංගායනාව පැවැත්වීමට තුරුදුන් හේතු අතරට අයත් නොවන කරුණු කුමක්ද? හේතු නොවුණු කරුණ කුමක්ද කියලා අහන්නේ. වලගම්බා රාජ්‍ය සමයේ ඇති වූ බැමිනිතියාසාගතය නිසා භික්ෂූන්ට ප්‍රත්‍ය පහසුව නොලැබීම කියන කාරණේ, මහා විහාරී භික්ෂූන් වහන්සේලාට රාජ්‍ය අනුග්‍රහයෙන් නොමදව ලැබීම කියන එක, දකුණු ඉන්දියා ආක්‍රමණිකයන්ගෙන් සිහසුනට එල්ල වූ බලපෑම කියන එක, ලක්දිව ඇතැම් භික්ෂූන් සාසනික පිළිවෙත් වලින් ඈත්වීම කියන කරුණු හතරෙන් නිවැරදි පිළිතුර විදිහට මහා විහාරී භික්ෂූන් වහන්සේලාට රාජ අනුග්‍රහය නොමදව ලැබීම
කියන කාරණය වැරදි සහගතයි මහා විහාරීය භික්ෂුන් වහන්සේලාට රාජානුග්‍රහය නොමදව ලැබීම කියන එක නොමදව ලැබුණේ නැහැ අතරට අයත් නොවන කරුණ තමයි තෝරන්නට කියලා කියන්නේ හරි 33 දෙවනි පිළිතුර ඊළඟට 34 වෙනි ප්‍රශ්නය ඇවැත්නි සෝක නොකරව නොවැළපෙව් අපි මේ මහා ශ්‍රමණයාගෙන් මැනවින් මිදුණො වෙමු යන ප්‍රකාශය කරනු ලැබෝයේ සුබද්ද්‍ර කියන භික්ෂුව සුබද්ද්‍ර කියන භික්ෂුව තමයි ඒ ධර්ම විනය විරෝධී ප්‍රකාශය කළේ බුදුරජාණන් වහන්සේ පිළිනුවන් පාලා ආදාහන පූජෝත්සවයේ පවත්වනටත් පෙර සුදින්න භික්ෂුව චබ්බග්ගී භික්ෂුන් දේවදත්ත භික්ෂුව කියන පිළිතුරු වැරදි නිවැරදි නැහැ ඊළඟට 35 වෙනි ප්‍රශ්නය පළමු ධර්ම සංගායනාවෙන් පසු සසුනේ සුරක්ෂිත බව ඇති කරලීම සඳහා ධර්ම කොටස් මුක පරම්පරාගතව රැඟෙන යාමට බානක පරම්පරාවන්ට බාර කෙරුණි ඒ අනුව දීඝනිකාය බාර දෙනු ලැබුවේ ආනන්ද තෙරුන් වහන්සේ ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට දීඝනිකාය බාර වුණේ ආනන්ද තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට මහා කාශ්‍යප තෙරුන් වහන්සේට අනුරුද්ධ තෙරුන් වහන්සේට සරියුත් තෙරුන් වහන්සේලාට වෙනත් කොටස් තමයි බාර වුණේ ආනන්ද තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට තමයි දීඝනිකාය බාර වුණේ 36 වෙනි ප්‍රශ්නේ දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන කරුණ කුමක්ද දසවස්තුව අකප බව තීරණය කිරීම ඒක හරි අටලොස් නිකායක් දක්වා ශාසනයේ බෙදී යාමට මූල බීජ සැපයීම තේරිය සහ මහා සාංගික කියලා කොටස් දෙකක් බෙදුණා ඒ දෙක තමයි අවසානයේදී නිකාය 18ක් බවට තුන්වෙනි ධර්ම සංගායනාව අවස්ථාව වෙනකොට පත් වෙලා තිබුණේ භික්ෂු පිරිස ස්ථාවර ඉස්තිවිදවාද හා මහා සාංගික ලෙස බෙදී යාම ඒක දෙවෙනි ධර්ම සංගායනාවේ නිසා සිද්ධ වෙච්ච කාරණාවක් විසිරී පැවති ධර්මයේ ඒකරාශී කොට නිකාය පහකට බෙදීම සිද්ධ වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී එහෙමනම් දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන කරුණ කුමක්ද කියන එකේ පිළිතුර 4 වෙනි පිළිතුර 36 වෙනි ප්‍රශ්නය 37 වෙනි ප්‍රශ්නය ගර්භයේ හැඩය නෙල්ලි ගෙඩියක ස්වරූපයෙන් ගොඩනගන ලද ස්තූප හැඳින්වෙන්නේ ආම්ලාකාර ස්තූප විදිහට ගටහකාර කියලා කියන්නේ කලයක් වගේ හැඩයගත් පද්මයක් වගේ ස්වරූපයක් තියෙන පද්මාකාර ඝණ්ඨාරයක් වගේ ස්වරූපයෙන් යුක්ත වෙන්නේ ඝණ්ඨාකාර ස්තූප. එහෙමනම් ආම්ලාකාර ස්තූප කියන එක තමයි නිවැරදි පිළිතුර 37 වෙනි ප්‍රශ්නේ. 38 වෙනි ප්‍රශ්නේ බෝධි වෘක්ෂයේ ආරක්ෂාවට නිම කර ඇති පියස්සක් සහිත මණ්ඩපය බෝධිකර ලෙස හඳුන්වන අතර දැනට කලාත්මක බවින් උසස් බෝධිකරයක් හමු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලග්ගම ඒ විදිහේ විවිධ නම් තියෙනවා මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර පොළොන්නරුවේ ගල් විහාරයෙන් කියන එක වැරදි නිවැරදි නැහැ මාතලේ ආලෝක විහාරයෙන් කියන එකත් නිවැරදි නැහැ වැල්ලවායේ බුදුරුව ගලණී කියන එකත් නිවැරදි නැහැ ඊළඟට ආබද්ධ හිටි පිළිමයක් සඳහා නිදසුණක් ලෙස දැක්විය හැකි ආබද්ධ කියලා කියන්නේ පිළිමේ නෙලලා තියෙන්නේ ගල් පිළිම නෙලද්දි තමයි මේ කාරණේ විශේෂයෙන්ම අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ පිළිම වහන්සේ ස්වභාවිකව පිහිටලා තියෙන ගල් පර්වතයකින් වෙන් කරලා අරගෙන නිර්මාණය කරලා තියෙනවා. අවකන බුද්ධ ප්‍රතිමාවේ පිටිපස්ස කොටසෙන් බලන්න සිරසේ ඉඳලා ඒ පිටිපසුන් තියෙන ගල් පර්වතයට උන්වහන්සේගේ ශරීරය සම්බන්ධ වෙලා තියෙන බද්ධ වෙලා තියෙන. අන්න ඒවා තමයි ආබද්ධ පිළිම කියලා කියන්නේ. අවකන බුද්ධ ප්‍රතිමාවේ වගේ පිළිමයක්. මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව නිකම්ම බද්ධ වෙලා නැහැ. තන්ත්‍රිමලයේ බුද්ධ ප්‍රතිමාව කියන එකත් නෙළුව තොළුව විල සමාධි බුද්ධ ප්‍රතිමාව කියන එකත් නිවැරදි නැහැ අවකන බුද්ධ ප්‍රතිමාව තමයි නිවැරදි පිළිතුර පාලි භාෂාව නොදත් සාමාන්‍ය ජනතාවට උපදෙස් සැපයීම සඳහා වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත කවි බණපොත කුමක්ද ලෝවැඩ සංගරාව වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ ලියන්නේ සුභාසිත යලගීවන්න මුකවරතුමා ලියන්නේ කාව්‍යසේකරයේ රාහුල හාමුදුරුවෝ ඒ විදිහට මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ ලෝවැඩ සංකරාව කියන පිළිතුර. හොඳයි අපි මේ සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ 2022 මැයි මාසයේ පැවති බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 40 සඳහා පිළිතුරු. එහෙමනම් අපි පිරිවෙන දහම් පාසල
නාලිකාව තුලින් ඉක්මනින්ම දෙවැනි කොටසේ පිළිතුරුත් මේ විදිහට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් තෙරුවන් සරණයි.